අපි දන්නේ අපි ඇඹිලි පිටියේ අවස්ථා ගන්න තිබෙනවා. ඒ බොහෝ අවස්ථාවල අපි අර එහා පැත්තේ රැසීම තිබ්බේ මතකද? නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ පැත්ත දෙන්නේ නැහැ. කමක් නැහැ. අපේ ගාමිණී අපේ අභිනායක සහෝදරයෙක් නේද? ඉඩමේ පිටියේ නේද? ඔව්. ඉඩමේ නේද? සුද්ධ පවිත්‍ර කරලා අපි මේ රැස්වීම අසීරුවෙන් තියෙනවා. නිසා විශාල ජනතාවක් ඉන්නවා. නමුත් ඒකරාශීමේ දුෂ්කරතාවයක් තියෙනවා. කමක් නැහැ. ආයේ දවස ගතන කරමු. දැන් අපි කවුරුත් දන්නවා මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තීරණාත්මක ඡන්දයක් තියෙනවා. ඒ කියන්නේ අපේ රටට අලුත් පාලනයක් උදා කර ගැනීම සඳහා ඉතාමත් වැදගත් ඡන්දයක් තමයි මේ අප්‍රේල් මේ සැප්තැම්බර්. ඒ කියන්නේ මීට පළාත් පාලන මැතිවරණය පවත්වන තිබුණා ගිය අවුරුද්දේ. රනිල් වික්‍රමසිංහ මොකද කරේ? හිතාමතා සැලසුම් කරලා පළාත් පාලන ඡන්ද කල් දැම්මා. මොකටද? පරදින බවට බයටත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න. කරේ නැද්ද? කරා. දැන් පළාත් සභා මැතිවරණය තියන්න තිබුණා. දැන් අවුරුදු 4.5කට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. පළාත් සභා මැතිවරණයක් නැහැ. එනිසා රනිල් වික්‍රමසිංහලා පළාත් පාලන ඡන්ද නොපවත්වා, පළාත් සභා නොපවත්වා පරාජයෙන් කට්ටි පනමින් හිටියා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට බෙල්ලෙන්ම අහුවෙලා තියෙන්නේ. ඇයි? ජනාධිපති ඡන්ද ජයග්‍රහණය කරපුවාම අනිත් ඒවා නිකන් නේද චන්ද්‍රිකා වැවේ සොරව් ඇරියා වගේ. එහෙම නේද? නේද? අනිත් පැත්තට හැරෙන්න පටන් ගන්න. ඒ නිසා මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මැතිවරණයේදී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කළ යුතුමයි. පුළුවන්ද බැරිද? මොකද කියන්නේ? එහෙනම් වැඩි නතර කරමු. නෑ පුළුවන්. ඇයි? මේක අපි කරන්න ඕන. මම කියන ගොඩක් ඈතට යන්න උන්නේ. මෑත කාලයේ සිද්ධ වෙන දේශපාලන පෙරලි දිහා බැලුවත් අපට හොඳටම ඇති මේ පාලකයන්, මේ පාලක කණ්ඩායම් පළවා හරින්න තීන්දුවක් ගන්න. සාමාන්‍යයෙන් අපි දේශපාලන වේදිකාවල අවුරුදු 76ක් අපේ රට කරන ලද විනාශය පිළිබඳව, අපේ රටට අත් කරන ලද ඉරණම පිළිබඳ කතා කරනවා. අපි ඒවා පැත්තකින් තිබ්බත් මේ මාසයක් එකහමාරක් ඇතුළත රටේ සිද්ධ වෙන්නේ මොකද්ද? මේ දේශපාලන පක්ෂ කරන්නේ මොකද්ද? ඒවා දිහා බැලුවත් ප්‍රමාණවත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කළ යුතුමයි කියලා තීන්දුවක් ගන්න. නේද? දැන් ඔයගොල්ලෝ බලන්න. ගිය ජනාධිපති ඡන්දෙදි මේ රත්නපුර නගරේ, රත්නපුර දිස්ත්‍රික්කේ, ඇඹිලිපිටිය නගරේ මේ දිස්ත්‍රික්කේ පුරාම ප්‍රධාන කතිකේ කවුද? පවිත්‍රා දේවි. මතකද? ප්‍රධාන කතිකේ. ප්‍රධාන කතිකේ කවුද? පවිත්‍රා දේවි. කිව්වේ මොකද්ද? කිව්වේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ නේද රට විනාශ කර තිබෙන බවත්, හම්බන්තොට වරාය විකුණා තිබෙන බවත් නේද, මහ බැංකුවේ මහා මංකොල්ලය සිදුකට ඇති බවත්, මහජනයා පිළිබඳ තෙතමනයක් නැති බවත්. එනිසා රනිල් වික්‍රමසිංහ පරාජයට පත්කොට මහින්ද රාජපක්ෂලාගේ කඳවුර දිනවිය යුතු බවත් කිව්වේ නැද්ද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ රාජපක්ෂලා පරාද කරන්න ඕනලු, වික්‍රමසිංහ දිනවන්න ඕනලු. කොහොමද එහෙම වෙන්නේ නේද? ඉස්සරලා මොකද කෑ ගහලා කිව්වේ? මහින්ද රාජපක්ෂ මහත්තය අප්පච්චි කිව්වා. දැන් ද රනිල් වික්‍රමසිංහ අප්පච්චි වෙනවා. ඇයි? මොකටද? දැන් මේ ඉන්න ජනතාව ගැන හිතලද? නෑ, මේ මොකවත් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරලා
අමාත්‍ය ධූරයක් ගන්න නේද වරදාන වරප්‍රසාද ගන්න දිනන්නේ නැහැ. එහෙනම් පවිත්‍ර අපරාධේ නේද පැනලා කෑ ගැහුවට වැඩක් නැහැ නේද. රනිල් වික්‍රමසිංහත් පරාජය නළලේ කොටලා තියෙන මේ වෙලාවේ. මේ රත්නපුර දිස්ත්‍රික ජෝන් සෙනවිරත්න සාමාන්‍ය කියන්නේ ජෝන්ලා පාරම්පරික UNP විරෝධියෝ. එහෙමනේ ජෝන්ලා. දැන් මොකදලා තියෙන ජෝන්? ජෝන් බාස්ලාද? නෑ නෑ. එහෙම නෙවෙයි. දැන් ජෝන් මොකදලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහගේ කිහිලිකරුවා බවට පත් වෙලා. දැන් මේ රටේ ජනතාව පොහොට්ටුව දිනවන්න, පොහොට්ටුවේ ආණ්ඩුවක් හදන්න මැදිහත්ුනේ ඇයි? රනිල් වික්‍රමසිංහ පරාද කරා. දැන් මොකදලා තියෙන්නේ? ඒ අය මේ තන්දදී රනිල් වික්‍රමසිංහ දිනවන්න හදනවා. ඒකම මදිද මේගොල්ලන්ගේ දේශපාලන තීරුම් ගන්න. අනිත් පැත්තෙන් බලන්න සජිත් ප්‍රේමදාස නේද? සජිත් ප්‍රේමදාස පරාජයට පත් කිරීම සඳහා දලස් අලහප්පෙරුමලා, GL පීරිස්ලා, නාලක ගොඩේවලා විශාල ලෙස වේදිකාවේ කැමර දුන්නා. දැන් මොකදලා තියෙන්නේ? ඒ දලස් අලහප්පෙරුම, ඒ GL පීරිස්, ඒ නාලක ගොඩේවා දැන් මොකද කරන්නේ? දැන් සජිත් දිනවන්න 2019 සජිත් පරාද කරන්නලු, 2024 සජිත් දිනවන්නලු. මොකද්ද මේ දේශපාලන වෙන්නේ? දැන් බලන්නකො. සජබේ සභාපති තමයි පොන්සේක මහත්තයා. පොහොට්ටුවේ සභාපති කවුද? GL පීරිස්. දැන් පොහොට්ටුවේ සභාපති ඇතුලේ GL ඇතුලේ සජබේ සභාපති, පොන්සේක එළියේ. මේ දේශපාලන විගණම නතර කරන්න ඕනේ නැද්ද? අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. අපේ රටේ ජනතාවට අපේ රටේ දේශපාලන පිළිබඳ විශාල ලෙස කලකිරීම ඇතිවීමට ප්‍රධානම හේතුව මේ එහෙට මෙහෙට පණින එක. ඡන්දෙ ගන්නවා, එහෙට පණින. එක ඡන්දෙදි, එක ඡන්දෙකදි එක පැත්තකට කතා කරනවා. ඊළඟ ඡන්දෙදි අනෙක් පැත්තට කතා කරනවා. මේ විගණම නතර වෙන්න ඕනේ නැද්ද අපේ රටේ? නේද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහෙට මෙහෙට පණිනවා. මතකද අර වසන්ත සේනානායක කියලා මන්ත්‍රීවරයෙක් හිටියේ? උදේට රනිල් ගාව, දවල්ට මහින්ද ගාව, ආය රෑට රනිල් ගාව, ආය පාන්දර ජාමේ ආය රනිල් ගාව. ඇතර මම බය හිටිය දවසක් පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පැනලා හැප්පිලා වැටෙයි කියලා. මේක තමයි. එනිසා අපේ රටේ දේශපාලන පිටිය සුද්ධ කරන්න ඕන. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි තවත් නීති ශක්තිමත් කරනවා. නීති තියෙනවා දැන් මදි. තවත් ශක්තිමත් කරන මොකද කරන්නේ? පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. ජනතාව ඡන්ද දෙනවා. ජනතාව ඡන්ද දෙනකොට ඉස්සල්ලාම කතරේ ගහන්න මොකේද? පක්ෂෙට. පක්ෂෙට කතරේ ගහලා තමයි පුජ්‍යලයට කතරේ ගහන්නේ. එනිසා පක්ෂෙට කතරේ ගහලා තමයි පුජ්‍යලයට කතරේ ගහන්නේ. පක්ෂයෙන් පැන්නොත් මන්ත්‍රී දුර ඉවරයි. ඕන නැද්ද එහෙම නීතියක්? එහෙම නීතියක් ඕන. හදයිද ඒගොල්ලෝ? ඒගොල්ලෝ හදන්නේ නැහැ. 19 වෙනි සංශෝධනයේ මේ නීතිය තිබ්බා. 19 වෙනි සංශෝධනය ගෙන වෙලාවේදී පාර්ලිමේන්තුවේදී අපි ඒක යෝජනාවක් හැටියට ගෙනලා තිබ්බා. පැන්නොත් මන්ත්‍රී දුරේ අහෝසි විය යුතු කියන නීතිය. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරපු පළමු කෙටුම්පතේ ඒක තිබ්බා. සාමාන්‍ය පාර්ලිමේන්තුවේ තියෙන කාරක සභා කියලා අවස්ථාවක්. ඒ අවස්ථාවේදී පුළුවන් මේක මාරු කරන්න, සංශෝධනය කරන්න. විජේදාස රාජපක්ෂ කියෙව්වා පැන්නොත් මන්ත්‍රී උදුරේ අහෝසි වෙන වගන්තිය. දිනේෂ් ගුණවර්ධන විපක්ෂෙන් නම් කිව්වා ඒක අයින් කරමු කිව්වා. විජේදාස හා කිව්වා. බැරි වෙලාවත් ඒක තිබ්බනම් විජේදාසගේ මන්ත්‍රී උදුරේ දැන් හතර පහ තවක් අයින් වෙලා. එනිසා ඒගොල්ලෝ මේ නීතිය කවදාවත් හදන්නේ නැහැ ශක්තිමත් කරලා. දැන් නීතියක් තියෙනවා. මේ ශක්තිමත් නැහැ. ශක්තිමත් කරන මේ නීතිය හදන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. මේ එහෙට මෙහෙට පණින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. ඒක අපි කරනවා. ඊළඟ දැන් මීට කලින් ජාතික ජන බලවේගය ගැන කියපු කතාව මොකද්ද? කියපු කතාව තමයි ඕකට 100% තිබ්බේ දිනන්න බෑ.
මතුර මතුර කිව්වා. හැබැයි කියන තරමටම තේරෙනවා කොච්චර බය වෙලාද කියලා. සිර තුන නම් ඔච්චර කියන්න ඕනද? ඔච්චර කෙඳිරි ගන්න ඕනද? ඔච්චර තෙපලන්න ඕනද? මොකද වෙලා තිබුණේ? 3333 කික හිටියා. එනිසා ඒගොල්ලන්ගේ ආරම්භයේදී කැම්පේන් එක වුණේ ආරම්භයේදී ජාතික ජන බලවේගයට එරෙහිව දේශපාලන මතය බවට පත් වෙලා තිබ්බේ දිනන්න බෑ. දැන් ඇහෙනවද ඒක? දැන් ඒක නෙවෙයි කියන්නේ. දැන් මොකද කියන්නේ? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවොත් සමෘද්ධිය කපනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවොත් දේපල පවර ගන්නවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවොත් ව්‍යාපාර කරන්න හම්බ වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවොත් නේද වාහන පර්මිට් දෙන්නේ නැළු දොස්තර මහතුරුනි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවොත් නේද රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදු කරනවලු. හැබැයි දැන් එකක් ගැන අපි සතුටු වෙනවා. ඉස්සරලා කීකේ හිටියේ මොකද්ද? එන්න බෑ කියලා. දැන් කියන්නේ මොකද්ද? ආවොත්. හරිද? ඔය ආවොත් කියන අයට සැප්තැම්බර් මාසෙ 22 වෙනිදා කියන්න වෙන්නේ ආවා කියලා. හරිද? එහෙම නේද? ආවා කියලා කියන්න වෙන්නේ. හැබැයි දැන් මොකද්ද කරන්න ඕන? දැන් ජාතික ජන බලවේගයට එරෙහිව අපේ ප්‍රතිපත්ති වල නැති අපි කියන්නේ නැති ඒගොල්ලොම හදාගත්තු කතා කියාගෙන යන්න පටන් අරගෙන තියෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවව පලිගනීලු. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවව ගැටුමක් ඇති වෙයිලු. රටේ තියෙන සාමකාමීත්වය බිඳෙයිලු. මේ වගේ කතා කියන්න පටන් අරගෙන තියෙනවා. අපි මේ ඔක්කොටම හොඳම උත්තරේ අපේ මැතිවරණ ප්‍රකාශනය මේ මාසේ 26 වෙනිදා අපි එළිදක් වන්න බලාපොරොත්තු වෙලා තිබෙනවා. අපි කියන මොකද කරන්න කියලා. අපේ ප්‍රධාන අභියෝගයක් තමයි දුප්පත්භාවය තුරන් කරන්න ඕන. මේ පාලකේ කවදාවත් දුප්පත්භාවය තුරන් කරන්නේ නැහැ. ඇයි? දුප්පත්කම ඕන ඒගොල්ලන්ට ඡන්ද කරන්න. මතකද? රනිල් වික්‍රමසිංහ ඡන්ද කැම්පේන් වලදී කියපු කතා. එක කාලයක් කිව්වා Volkswagen කර්මාන්ත ශාලාව ගෙනල්ලා කාර් හදලා රැකී රක්ෂා වර්ධනය කරනවා කිව්වා. නේද? කාර් ගේන කාර් හදන කර්මාන්ත ශාලාව ගිනව කිව්වා. ඊට පස්සේ කිව්වා බයිසිකලේ තෙමි තෙමි යන කෙනාට පොඩි කාර් එකක යන්න පුළුවන් කියලා. මතකද? දැන් නිමත් දෙමු. නේද? බයිසිකලේ තෙමි තෙමි යන්න ඕනේ නැහැ. නේද? පොඩි කාර් එකක යන්න පුළුවන් කියලා දැන්. ඊට පස්සේ කිව්වා ෆ්‍රී මොනවද? Wi-Fi දෙනවා කිව්වා. නේද? ඕන කෙනෙකුට සල්ලි ගෙවන්න නැතුව නේද Wi-Fi පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මොකද්ද? තරුණ තරුණියන්ට බේස්ලට් දෙනවා කිව්වා. අන්තිමේට හාල් කිලෝ 10ක් දෙනවා. ලැජ්ජා වෙන්න උනා. නේද? අන්තිමේට මොකද්ද කියන්නේ? හාල් කිලෝ 10ක්. ඒකට මොකද්ද? ඒගොල්ලෝ කවදාවත් රටක් හදන්නේ නැහැ. රටක් හැදුවොත් ඒගොල්ලෝ එතනින් ඉවරයි. ඇයි? ඒගොල්ලන්ට ඕනේ හැමදාම ජනතාවගේ දුප්පත්කම. දැන් ඕගොල්ලෝ දන්නවා ඡන්ද කාලේ කොච්චර දේවල් කරනවද? සාරි බෙදනවා. නේද? ඊට පස්සේ ගත්තොත් කෑම පාරසල් බෙදනවා. රැස්වීමකට ගියොත් අතට ගාණක් දෙනවා. සරම් බෙදනවා. තහඩු බෙදනවා. වැසිකිලි පෝච්චි බෙදනවා. මට මතකයි මහින්ද අමරවිර හම්බන්තොට ගිනි පෙට්ටි බෙදුවා. අලිය ලකුණු ගිනි පෙට්ටිය වෙනුවට මහින්ද අමරවිර ලකුණු ගිනි පෙට්ටිය. හරිද? හැබැයි ගිනි පෙට්ටිය ගන්නත් පොලිමේ යනවා. වැසිකිලි පෝච්චිය ගන්නත් පොලිමේ යනවා. ඇයි? තමන්ට ආර්ථයක් හදලා තමන්ට අවශ්‍ය වෙන දේවල් හදාගන්න තරමට වක්කමක් ඇති වෙන්නේ. රස්ස ඇති වෙන්නේ නැහැ. මේ පළාත කුසකර්මාන්තයෙන් හිමි පළාත ගොවි ජනතාවට කුසකර්මාන්තය තමන්ගේ පළදායි ව්‍යාපාරයට වර්ධනය කරන්නේ නැහැ. අලුතෙන් ආර්ථික අවස්ථා හදන්නේ නැහැ. ජනතාව දුප්පත්භාවයෙන් දුප්පත්භාවයට තල්ලු කරනවා. තල්ලු කරලා මොකද කරන්නේ? ඡන්ද කාලේ යනකොට කියන මොකද්ද? ගෙට වහන්න තහඩු දෙකක් දෙන්න ඡන්දි. නේද? කණ්ඩ නැහැ නේද? හාල් කිලෝ 10ක් දෙන්න ඡන්දි. කාලෙකින් බිව්වේ නැහැ නේද? අරකු කාලක් දෙන්න ඉන්නෙත් කාලයි අර කාලේ බූතලි හොඳයි. දී කාලක් දෙන්න ඡන්දි. කිව්වේ නැද්ද?
කිව්වා. එනිසා මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? ජනතාව දුප්පත්භාවයට හෙළලා ඡන්දයක් කෙනෙකුට මොකද කරන්නේ? බඩු බෙදලා ඡන්ද ගන්නවා. හැබැයි ගිනි පෙට්ටිය යන්න, ගිනි පෙට්ටියක් ගන්න පෝලිමේ යයිද, සාරියක් ගන්න පෝලිමේ යයිද, හාල් කිලෝ 10 ගන්න පෝලිමේ යයිද, කෑම පාර්සලකට ඡන්ද වේදිකාවකට යයිද? තමන්ට ආර්ථික අහියක් තිබුණු, ආර්ථික අහියක් තිබ්බොත් යන්නේ. එනිසා මේගොල්ලන්ට කවදාවත් අපේ ගම්වල ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න වමනාවකුත් නැහැ, කරන්නෙත් නැහැ. කරොත් ඒගොල්ලෝ ඉවරයි. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තමයි මේ රටේ පැතිරලා තිබෙන දුප්පත්භාවය අවසන් කරන ආණ්ඩුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි හදලා තියෙන ආර්ථික සැලැස්ම, ඒ ආර්ථික සැලැස්මේදී රට පොහොසත් වෙනවා. අද අපේ රට දුප්පත් වෙලා තිබෙන්නේ. අපේ රට මේ මැණික් කර්මාන්තය දිනු කරලා ඒකට හොඳ සැලැස්මක් හදලා විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා ගන්න පුළුවන් සම්පතක් මේ රත්නපුර දිස්ත්‍රික්කේ විශාල පැතිරලා තිබෙනවා. අන්න ඒක හරියට සැලසුම් කරොත් රට පෝසත්භාවයට එකතු වෙනවා. ඒ වගේම ගත්තොත් අපි දන්නවා අප රට වටේ මහ මුහුදක් තියෙනවා, රට වගේ අටගුණයක මහ මුහුදක් තියෙනවා. ඒ දීවර සම්පත ඉතා හොඳින් නෙලා ගන්න සැලසුම් ලැබුවොත් අන්න රට පෝසත් වෙන්න පටන් ගන්නවා. අපේ රට සංචාර කර්මාන්තයට ඉතාමත් යෝග්‍ය රටක්, අපේ රට ඉතාමත් යෝග්‍ය රටක් නේද? දකුණු වෙරළ තීරය, නැගෙනහිර වෙරළ තීරය, ඉතාමත් මනරම් වෙරළ තීර දෙකක් තිබෙනවා. මේ ටික අපිට හරි සංවර්ධනය කරලා සංචාරක ව්‍යාපෘතියක් නිර්මාණය කරොත් ඉතා හොඳින් අපේ රට පෝසත් කරන්න පුළුවන්. අපේ රටටම ආවේනික නේද? අපේ රට පිළිබඳ ඉතාමත් ජනප්‍රිය, අපේ රට පිළිබඳ ඉතාමත් පැරණි සන්නාමයන් අපිට තියෙනවා. මොකක්ද එකක්? තේ නේද? ලෝකේ බොහෝ රටවල් දන්නවා රසම තේ තියෙන ලංකාවේ. ලෝකේ බොහෝ රටවල් දන්නවා සැරම ගම්මිරිස් තියෙන්නේ ලංකාව. ලෝකේ බොහෝ රටවල් දන්නවා සුවඳම කුරුදු තියෙන්නේ ලංකාවේ. ඒ කියන්නේ මොකද්ද මේ? අපිටම ආවේනික වගාවන් අපිට ඇති කළ හැකි. ඒවා දිනු කරලා ඒකේ ආදායම එකතු කරොත් අන්න රට පෝසත් වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, සාම්ප්‍රදායික දේවල් වලින් නෙවෙයි, අලුත් දේවල්ට අපේ රට හරවන්න පුළුවන්. අපි දන්නවා ලෝකේ IT කර්මාන්තය කියලා කියන්නේ අද විශාල පිමි ගණනින් වර්ධනය වෙන කර්මාන්තයක්. ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ IT කර්මාන්තයේ ආර්ථිකය, එන IT වලින් ඉන්දියාවේ ආර්ථිකයේ ලොක් පංගුව ඩොලර් බිලියන 253යි. ඩොලර් බිලියන 253ක ආර්ථිකය ඇත්තන IT කර්මාන්තයට. ඒකෙන් ඩොලර් බිලියන 199ක් පිටරටට විකුණලා ඩොලර් ගේනවා. ඩොලර් බිලියන 54ක් ඉන්දියාව ඇතුලේ ආර්ථිකයට දායක වෙනවා. හිතන්න ඩොලර් බිලියන 153ක IT ආර්ථිකය ඇත්තන ඉන්දියාවේ. අපේ මුළු ආර්ථිකයේම ඩොලර් බිලියන 72යි. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. ඉන්දියාව අපනයන ආදායම IT වලින් විතර ඩොලර් බිලියන 199යි. ඒ කියන්නේ මොකද්ද? IT කර්මාන්තය කියලා කියන්නේ අපේ රට පෝසත්කමක්, වත්කම් සහිත රටක් බවත් පත්කරන ශේත්‍රය. ඒකට අපි අධ්‍යාපන විශාල වෙනස්කම් ඇති කරනවා. විශාල තොරතුරු තාක්ෂණ පිළිබඳව නගර නිර්මාණය කරනවා. ලෝකයේ වෙළඳපොළෙන්, IT වෙළඳපොළෙන් පංගුව කප්පත් කර ගැනීම සඳහා අපි සැලසුමක් හදලා තියෙනවා. අවුරුදු කීපයක් ඇතුළත IT කර්මාන්තය ආර්ථිකය ඩොලර් බිලියන 5 දක්වා අපි වර්ධනය කරන සැලසුම් හදලා තිබෙනවා. එතකොට මොකද වෙන්නේ? රට පොහොසත් වෙනවා. හරි. මේකල අපේ රට පොහොසත් කරේ නැහැ, මතක තියාගන්න. 1950දී සමහර රටවල් වලට වඩා අපි උඩින් හිටියා. දකුණු කොරියාවේ 1950දී අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. මතක තියාගන්න. පිටරට බහණ්ඩ විකුණලා දකුණු කොරියාව 1950දී උපයා ගත්තේ ඩොලර් මිලියන 25යි. අපි උපයා ගත්තා ඩොලර් මිලියන 316ක්. මේක මොකද්ද? දකුණු කොරියාව වගේ 12 ගුණයකට වඩා ලොකු අපනයන ආදායම අපිට තමයි 1950යි. අද මොකද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. බිලියන කියන්නේ කෝටි 100යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 1950යි. අපි ඒගොල්ලෝ මිලියන 25යි. අද ඒගොල්ලෝ බිලියන 85යි, අපි බිලියන 12යි. ඒ කියන්නේ මොකද්ද?
අපිය පහු කරලා ඒ රටවල් ගියා වේගයෙන් ඉස්සරහට. වියට්නාම් එකත් 1980 දී අපනයන ආදායම අපේ අපනයන ආදායම $12 මිලියන 1500යි. වියට්නාම් වගේ තුන් ගුණයකට වඩා වැඩි ඩොලරි පෙව් අපේ රට 80 දී. අද මොකද වෙලා තියෙන්නේ? අද අපේ අපනයන ආදායම ඩොලර් අපනයන ආදායම $12 මිලියන 420යි. මොකද උනේ? අපේ රට දුප්පත් වුණා. ඒ රටවල් පොහොසත් වුණා. එහෙනම් අපිට සලස්මක් කොර මොකද්ද? මේ දුප්පත් භාවයෙන් අපේ රට බේර ගන්න ඕන. රට දුප්පත් වුණා මොකද වෙන්නේ? ලෝකෙන් කොන් එනවා. ලෝකේ අපිව ගණන් ගන්නේ නැහැ, මතක තියාගන්න. ලෝකේ ගොඩක් රටවල් වලට යන්න අපිට වීසා එකක් දෙන්නේ නැහැ. හැබැයි බලවත්ම පාස්පෝර්ට් එක තියෙන අද කොහෙද? නේද, විශාල බලවත් පාස්පෝර්ට් එකක් තියෙනවා දකුණු කොරියාවට. වීසා නැතුව ගොඩක් රටවල් වලට යන්න පුළුවන්. ඇයි? පාස්පෝර්ට් එක බලවත්. අපේ පාස්පෝර්ට් එක ගණන් ගන්නේ ගණන් ගන්නේ රට දුප්පත් වුණාට බඩපත් වෙනවා. ලෝකෙ පිළිගැනුමට භාජනය වෙන රට බඩපත් වෙනවා. නයගේවා ගන්න බැරුව යනවා. නයගේවා ගන්න බැරුණාම රටේ ස්වරිභාවය නැතු වෙනවා. අපේ රට ස්වර රටක් නෙවෙයි. අද අපේ රට විවිධ රටවල් වල සලා ඉන්නේ. ඇයි? අපේ ආර්ථිකය ලොකු නෑ. මේ ළඟදී ඕගොල්ලන්ට මතක ඇති විදාන මූර්තිය විදිහට විදාන ඒගොල්ලෝ ගිහිල්ලා කිව්වා, තම්බලා කිව්වා, අපේ පඩියට මේ දහන බද්ද වැඩි කිව්වා. මහත්තය හම්බලා කිව්වා, අපේ මේ පඩියට දහන බද්ද වැඩි කිව්වා. ඔව්, ඒක වැඩි බව මට තේරෙනවා. නන්දලාම හැබැයි ඕගොල්ලන්ට බැරිද IMF රට පාලනය කරන කවුද? රටේ ජනතාව ජය ආර්ථික තීන්දුව ගන්නේ අපේ ආණ්ඩු නෙවෙයි. ඇයි? අපි ලෝකෙට පොලු තියලා ලෝකෙන් ගත්ත ණය ගෙවන්නේ. ඒතර මොකද වෙන්නේ? අපේ ආණ්ඩු නෙවෙයි, ලෝකෙ තියෙන වෙන සංවිධාන. අපේ ඉතාමත් වටිනා සම්පත තමයි කොළඹ වරායේ. කොළඹ වරායේ ක්‍රිස්තානේ. කොළඹ වරායේ. ඉන්දියාවේ හැම වරායක්ම ලොකුම වරාය ජවහර්ලාල් නේරු වරාය. ඒකෙන් 34 වෙනි තැන. ඇයි? ගැඹුරු නැව් වලට ඉන්දියාවට කිට්ටු වෙන්න බෑ. වැලිපර තියෙනවා. නැව් වරාවල් හැදුවත් වැලි ගහනවා. අපිට ඉතාමත් හොඳ තැනක කොළඹ වරායේ පිහිටලා තිබෙනවා. අපේ ආර්ථික හදවත. හැබැයි අපි චීනෙට නොයයි, අපි ඉන්දියාවට නොයයි. චීන කියන මොකද්ද? අපි ණය දෙන්නම්, ගෙවපු ණය ටිකක් පස්සට දාලා දෙන්නම්. හැබැයි කොළඹ වරායේ දකුණු ජැටි අපිට දීපල්ලා. ඒතර ඉන්දියාව කියන මොකද්ද? උඹලා චීනෙට ජැටියක් දුන්නා නම් අනිත් ජැටි අපිට දීපල්ලා. ඉතින් බටහිර ජැටිය. ඒක දෙනව කාටද? ඉන්දියාවට. මොකද වෙන්නේ? රට දුප්පත් වුණාම රටේ ස්වාධිපත්‍ය, රටේ ස්වරිභාවය නැතුව යනවා. දැන් ඕගොල්ලෝ දන්නවා මන්නාරම් ප්‍රදේශයේ අදානිට සුලම් බලෙන් විදුලිය හදන්න යෝජනාවක් දීලා තියෙනවා. ඒ යෝජනාව අනුව අදානි ගන්නවා එක යුනිට් එකක් හදන්න. අදානි විදුලිය හදලා අපේ විදුලි බල මණ්ඩලයට විකුණනවා. අදානිගේ සමාගමයි විදුලි බල මණ්ඩලයයි අස්සංකර ඇග්‍රීමෙන්ට් එකක් ගිවිසුම. ඒ ගිවිසුම අනුව අදානි විදුලිය හදනවා, විදුලි බල මණ්ඩලය මිලදී ගන්නවා. කීයද? $7.22. $7.22. හැබැයි ඒ අදානිම ඉන්දියාවෙත් හදනවා. ඉන්දියාවේ හදලා ඉන්දියාවේ ආණ්ඩුවත් එක්ක ඇග්‍රීමෙන්ට් එකක් ගහලා තියෙනවා. ඉන්දියාවේ අදානි සුලං වලින් විදුලිය හදනවා. ඉන්දියානු ආණ්ඩුවට දෙන්නේ $7.35. අපිට දෙන්නේ $8.22. ඇයි? ස්වාධිපත්වනේ. ඇයි? ඉන්දියාවෙන් ණය අරගෙන තියෙනවා. අපිට ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ඉන්දියාව කියන මොකද්ද? දීපම් මේ බලාගාරේ, දීපම් මේ ගානට මොකද වෙලා තියෙන්නේ? ලෝකේ පිළිගැනීමට පත් වෙච්ච, පිළිගැනීමට භාජන වෙන රට බවට
අද අපේ රටට ස්වාධිපත්තියෙන්නේ අපේ රටේ තීන්දුව తీරන ගන්න අපි නෙවෙයි අපිට ඕන විදියට නෙවෙයි අය ගෙවා ගන්න බැරි වෙච්ච රටක් අනිත් ආයතන සහ රටවල් කියන විදියට අපිට අද නටන්න වෙලා තියෙනවා අද මොකද කරන්නේ ඒගොල්ලෝ බෙරේ ගහනවා අපි නටනවා එහෙනම් මොකද කරන්න ඕන අපේ රට දුප්පත් වීම ප්‍රතිවිපාක රට දුප්පත් වුනහම දරුවන් රස්සා ඇති වෙන්නේ නෑ දරුවන් එකම රස්සා හොයාගෙන මේ මාවත වෙලා තියෙන මොකද අද මේ ගම්වල ඉන්න යමක් කමක් තේරෙන තරුණ පරම්පරාවක් ඉන්න ඕන ඒ හැම දෙනාම අපේක්ෂාව මොකද්ද ඔගොල්ලෝ ගෙවල් වල ගිහිල්ලා බලන්න මෙතන තමුන්නාන්සලගේ දරුවන්ගේ තරුණ තරුණයන්ගේ හැම කෙනාගේම අපේක්ෂාව රට දාලා යන එක ආරම්භක පියවර තමයි පාස්පෝර්ට් එක හදාගන්නේ නේද එනිසා අද හැම ගෙදරම තරුණෙක් ඉන්නවා නම් තරුණියක් ඉන්නවා නම් හදාගෙන තියෙන පාස්පෝර්ට් එක ඇයි රට දුප්පත් රස්ස ඇති වෙන්නේ නේ රස්ස ඇති වෙන්නේ නැත්නම් ජීවත් වෙන්න රට දාලා යන්න සිද්ධ වෙලා තියෙනවා රට දුප්පත් වී ප්‍රතිවිපාක රට දුප්පත් වුණොත් ඉස්පිරිතාලෙ බෙහෙත් නැතුව යනවා අපිට ලෙඩක් වුණාට නේද අපිට බෙහෙතක් හේතක් ගන්න විදියක් නැහැ ඇයි ඉස්පිරිතාලෙ බෙහෙත් නැහැ දොස්තරවරු රට දාලා යනවා රට දුප්පත් වුණාම අපරාධ වැඩි වෙනවා මංකොල්ලකෑම් වැඩි වෙනවා සමාජ අසහනය වැඩි වෙනවා රට දුප්පත් වුණාම සමාජයේ කැළඹිල්ලක් ඇති වෙනවා මංකොල්ලකෑම් වැඩි වෙනවා අපරාධ වැඩි වෙනවා නුසන්සුන්තාවය වැඩි වෙනවා රට දුප්පත් වුණාම රට දුප්පත් වුණාම හරියවන් නිවාසයක් නැතු වෙනවා රට දුප්පත් වුණාම පිරිසිදු වතුර ටිකක් නැතු වෙනවා රට දුප්පත් වුණාම පරමායුෂ ජීවත් වෙන්නත් නැතු ඉක්මනින් මැරෙනවා එහෙනම් අපි මොකද කරන්න ඕන පොහොසත් රටක් හදන්න ඕන ජාතික ජනබල වේගයේ ආණ්ඩුව සැලසුම හදලා තියෙන්නේ මේ දුප්පත්භාවයෙන් අපේ රට මුදවගෙන පොහොසත් රට බවට පත් කරන මේ රට රට පොහොසත් බවට පත් කරව මොකද වෙන්නේ අන්න රැකී රක්ෂා උත්පාදනය වෙන්න පටන් ගන්නවා රට පොහොසත් නම් භාණ්ඩාගාරයට වැඩියෙන් සල්ලි ටිකක් එනවා එයි සංචාර කර්මාන්තය දිනු වෙනවා ඒ ව්‍යාපාරික සංචාර කර්මාන්තය උඩට ගේනවා ඒකට බද්දක් ගහනවා අන්න භාණ්ඩාගාරයට සල්ලි එනවා ඇඹිලි පිටියේ අලුත් ව්‍යාපාර හැදෙනවා රට පොහොසත් කර්මාන්ත ශාලා හැදෙනවා ජනතාවට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා අන්න එතකොට මොකද වෙන්නේ භාණ්ඩාගාරයට සල්ලි එනවා එතකොට භාණ්ඩාගාරයේ සල්ලි වැඩි වෙනවා භාණ්ඩාගාරයේ සල්ලි වැඩි වුණාම ඉස්පිරිතාලට බෙහෙත් එනවා අධ්‍යාපනයට පහසුකම් වෙනවා පාරවල් ටික හැදෙන්න පටන් ගන්නවා පිරිසිදු වතුර ටිකක් එන්න පටන් ගන්නවා ආර්ථික අහයියක් නැති අයට දීමනාවක් දෙන්න පටන් ගන්නවා අන්න රට පොහොසත් වුණාම ජනතාව ජනතාවට ලස්සන ජීවිතයක් උරුම වෙනවා අද ජනතාවට ලස්සන ජීවිතයක් නැහැ හරියමං ආහාර ටිකක් නැහැ හරියමං බෙහෙතක් හේතක් නැහැ දරුවන්ට අධ්‍යාපනය පිළිබඳ විශ්වාසයක් නැහැ මොකද සිදුවී තිබෙන්නේ ජනතාවගේ ජීවිතය ලස්සන නැහැ අපි හදන්නේ පොහොසත් රටක් වගේම පුරවැසියන්ට ලස්සන ජීවිතයක් උරුම කරලා දෙන රටක් තමයි ජාතික ජනබල වේගය ආණ්ඩුව හදන්නේ මේක කරන්න ඕන අපි නේද අවුරුදු 76 මේ වැඩේ කරන්න බැරි වුණු අය කරයිද මේක කරයිද පොඩි කාලයක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ ගියේ 70 දැන් අවුරුදු 54යි ඒ අවුරුදු 54 වියට්නාමය අපි පහු කරගෙන ගියා දකුණු කොරියාව පහු කරගෙන ගියා චීනය අපි පහු කරගෙන ගියා ඒ අවුරුදු 54 ඇතුළේ මන්ත්‍රීගම් දරුවා විපක්ෂ නායකම් දරුවා අගමැති ධූර දරුවා ජනාධිපති ධූර දරුවා නේද කොච්චර කාලයක්ද අවුරුදු 54 පොඩි කාලයක් නෙවෙයි ආයි ඒ පරණ බඩුගෙන හොයලා වැඩක් නැහැ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ 77 දැන් අවුරුදු 47යි මතක තියාගන්න මන්ත්‍රී ධූර දරුවා ඇමති ධූර දරුවා විපක්ෂ නායක ධූර දරුවා අගමැති ධූර හය පාරක් කොහෙද දරුවා ජනාධිපති ධූර දරුවා රට දුප්පත් වුණා ජනතාවගේ ජීවිතය අවලස්ස මෙරට හදයි කියලා හිතනවාද ඒගොල්ලෝ පාරණ බඩු දිනේෂ් ගුණවර්ධන දැන් අවුරුදු 41යි සාමාන්‍යයෙන් ගත්තොත් ඔක්කොම අර්ධ සතකෙට කිට්ටු කරලා ගහලා තිනු මැච් එක. රට මොකද උනේ? රට එයා ඒ හැම කාලෙකම රට දුප්පත් වෙච්ච එක උනේ. ජනතාවට මොකද උනේ? ඒ හැම කාලෙම ජනතාව තව තවත් අමාරු වෙටිච්ච එක සිද්ධ උනේ. ඒ නිසා තවදුරටත් ඒ පරණ පැරණි අසාර්ථක
දේශපාලන මාවතේ අපේ රට ඉස්සරහට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ නිසා දැන් අපි යන්න ඕන අලුත් මාවතකට. අපි තමුන්වහන්සේලා හම්බ වෙන්න ආවේ අපේ රට අලුත් මේ තමයි ජාතික ජනබල වේගය ප්‍රමුඛ කරා මේ රටේ මහජන ව්‍යාපාරයකට අපි මේ රට හදනවා. හදන්න සජිත් ප්‍රේමදාස යට ගිරියෙන් කෑ ගන්නවා. පිටිපස්සේ අපුඩි ගන්නවා කිරිය. පිටිපස්සේ දැන් අපුඩි ගන්නවා නාලක ගොඩ හේවා. පසන් සහෝදර කරුණ ටිකක් ඉදිරිපත් කර හන්තාණි අක්කර 12 අක්කර 12යි රූට් ගණනකුයි පර්චස් ගණනකුයි. හරිද? ආණ්ඩුවේ ඉඩම් මේ ජනවාරි මාසෙ ඉන්නලා තියෙන කවුද? කබීර් හසින්. එක්සත් ජාතික සජබේ ප්‍රබල පෙළේ මන්ත්‍රීවරේ රනිල් වික්‍රමසිංහ විශේෂ අනුමැතියක් දීලා තිනවා මේ ඉඩම ඉක්මනින් දෙන්න කබීර්ට කියලා. එහෙමයි කට්ටිය හොඳේ. එහෙම තමයි කඩ බෙදාගන්නේ. බාර් ලයිසන් බෙදාගන්නවා. පෙට්‍රල් සෙඩ් වල ලයිසන් බෙදාගන්නවා. මේකල එකට එකතු වෙලා මහජනයාගේ ධනය හොරකම් කරනවා. හොරකම් කරලා වේදිකාවේ කෑමොර දීලා කියනවා හොරකම නතර කරනවා, වංචාව නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා, හොරාගත්තු දේපළ පවරා ගන්නවා කියන. මංගව තිනවා ඩලසව නේද? ඒ කතාව බස ගැන අපි කියන්න ඕනේ. ඩලස් කියන ටික ඇහුවනම් නිසා ඒගොල්ලන්ට කවදාවත් අපේ රටේ මහජනගේ ධනය නාස්ති කරන එක, හොරකම් කරන එක වළක්වන්න බෑ. ඒ නිසා ඒක කරන්නේ ජාතික ජනබලවේගී ආණ්ඩුවක් විතරයි. මේ හොරකම නතර කරනවා, වංචාව නතර කරනවා, නාස්ති නතර කරනවා, හොරකම් කරපුවට දඬුවම් දෙනවා. හොරකම් ජාතික ජනබලවේගී අධ්‍යාපනය හදාරන්න පහසුකම් නැතුව දරුවන්ගේ අනාගතය විනාශ කරපු මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කිරීමේ ප්‍රතිවිපාකවලට නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ ආණ්ඩුවක් තමයි ජාතික ජනබල විද්‍යාලය. ඊළඟ මේ රටේ නීතිය හදනවා. හැම කෙනාටම නීති ඉදිරියේ සමානයි. වඩා උඩින් ඉන්න කිසිවෙකුට බෑ. අපේ රටේ නීතියට වඩා උඩින් ඉන්න බඳ වේදිකාවට වෙඩි තියලා තරුණයෙක් මරලා එල්ලුම් ගහනීම වෙනවා. හැබැයි එයා රාජ්‍ය ඇමති කෙනෙක් බවට පත් වෙනවා. මොන නීතියද නේද? ඇත්තට බලපුවහම මට හිතෙන්නේ දැන් හිතන්න ඕගොල්ලෝ ඒ තරුණයාට වෙඩි තියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරන වේදිකාවකට මැදිහත් වීම හේතු කොටගෙන. දැන් මොකද වෙලාද? ඒ තරුණයාට වෙඩි තියලා ඝාතනය කරනවා. හැබැයි ඒ රනිල් වික්‍රමසිංහ ඝාතකයන් එක්ක එකතු වෙලා ආණ්ඩුව හදනවා. අපරාධකරුවන්ට කිසිදු සහනයක් ලැබෙන ආණ්ඩුවක් ජාතික ජනබල මේ කඩා වැටලා තියෙන රට මේ විදිහට ගියේ. හැබැයි මොකද කරන්න ඕන තමයි බලය ජාතික ජනබල වේගී අතට ගන්න ඕන. සැප්තැම්බර් 20 මොකද හිතේ? අපි ඉතින් ගොඩක් කල්නේ. හරිද? රයිට්. ලෑස්තින වැඩේට නේද? දැන් ඡන්දේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. ඒතර අපිට තියෙනවා තව නේද දින 40කට වඩා චූටි කාලයක් තියෙනවා. දැන් මොකද කරන්නේ?
අපිට මේ විදියට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ජනතාවගේ අදහස් අරගෙන රට ගොඩනැගීමේ වැඩපිළිවෙල හදන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තිමත් නායකින් ජාතික ජන බලවේගයකට හදන්න පුළුවන්. ජාතික ජන බලවේගයත් එක්ක ඉන්නවා. හැබැයි ඡන්ද තියෙන කොහෙද? ඡන්ද ලක්ෂ ගණන් තියෙන කොහෙද? ගමි. එහෙනම් වැඩේ තියෙන කාතියි. අන්නේ ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතරේ ගහලා පුරවන්න ඕනකම තිබෙනවා. එහෙම පිරෙව්වොත් තමයි ජයග්‍රහණ ලැබෙන්නේ. එදේම පිරෙන්න නම් මොකද වෙන්න ඕන? මෙතන ඉන්න ඔබ, ඔබගේ අසල්ල සියංගේ ඡන්ද, ඊළඟ ඔබගේ ඥාතිගේ ගමේ ඡන්ද, ඊළඟ ඔබගේ ඡන්ද කොට්ටාසේ ඡන්ද, මාලිමාවට කතරේ ගහලා වැටෙන තැනට වැඩ කරන්න. එනමුගත නැති ඇති පරම්පරාවෙන් කොළපාට කියලා, පරම්පරාහත්තගේ පක්ෂණ කියලා, දියසේන නායක මහත්තගේ පක්ෂණ කියලා නේද? ඒවා ඉවරයි. බණ්ඩාරනායක මහත්තගේ ශ්‍රී ලංකාව එකක් නැහැ, සේනනායක මහත්තගේ UNP එකක් නැහැ නේද? ඒවා දැන් ඔක්කොම ඉවරයි නේද? ඒ නිසා දැන් තියෙන මොකද්ද? පරණේ ඔක්කොම පැත්තකින් තියන්න. කොළපාට, නිල්පාට නේද, බෙදිලා හිටපො ඔක්කොම පැත්තකින් තියන්න. ඔක්කොම පැත්තකින් තියලා මොකද කරන්න ඕන අපි? ඔක්කොම එකතු කරගන්න ඕන. අපි දන්නවා ගම්වල විශාල පිරිසක් අද ජාතික ජන බලවේගයේ වටා එකතු වෙමින් තිබෙනවා. හැබැයි ගම්වල අය අපිත් එක්ක එකතු වෙනකොට පාර්ලිමේන්තු අය ඒගොල්ලන් එක්ක එකතු වෙනවා. ඒකම ඇති ගමේ අපි එකතු වෙන්නේ. ඔය ඒගොල්ලන් එක්ක එකතු වෙච්චා ඉන්නෝනේ. ඔය පහුගිය දවස් දෙක ලොකු සම්දානයක් හදුව කියලා ප්‍රදර්ශනයක් තිබෙනවා. ඔහෙද පාවා ඉන්නෝනේ. ඔය එකතු වෙච්ච අය ඔතෙන්ට යන්න කලින් අපේ දොරටත් අට්ටු කරා. හරිද? ඔය මන් නම් කියන්නේ මේ දෙකක් දෙකක් කියන ඩලස් වගේ කට්ටිය සජබෙට යන්න කලින් අපේ දොරට තට්ටු කරා. තට්ටු කරපුවාම අපි තින් සිරිතට විරිතට අනුව දොර ඇරියා. ඇරලා ආයිබෝවන් කිව්වා. ඇතුළට එන්නද කියලා ඇහුවා. අපි කිව්වා පැටිකිරි අප්සට් කිව්වා. ගන්න ඕනද? මතක තියාගන්න. මේ රට විනාශයට පත් කරපු, මේ රට විනාශය කිරීම සඳහා සහය දීපු, රාජපක්ෂලා හොරකම් කරනකොට ඒ හොරකම් ආරක්ෂා කරපු, රනිල් වික්‍රමසිංහලා හොරකම් කරනකොට ඒ හොරකම් ආරක්ෂා කරපු, ජනතාව පීඩාවට පත් කරනකොට ඒ පීඩාව ආරක්ෂා කරපු, ජනතාවට විරුද්ධව නීති සම්පාදනය කරනකොට ඒ නීති සම්පාදනය කරන අත උස්සපු කිසිවෙක් ජාතික ජන බලවේගී නම් දොරටු විවෘත නොකරන බව අපි අද තමුන්නාන්සලට ප්‍රසිද්ධ කියනවා. ඒකට අපි විවෘත කරන්නේ නැහැ. අපිට ඕන තවත් එක ආණ්ඩුවක් නෙවෙයි, මොනවා හරි කරලා ආණ්ඩුවක් නෙවෙයි, අර පැත්තෙන් මේ පැත්තට එකතු කරගත්තු ආණ්ඩුවක් නෙවෙයි. අපිට ඕන පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙන, අවංකභාවය තියෙන, මේ රට ජනතාව පිළිබඳ කැක්කුමක් තිබෙන, මේක වෙනස් කිරීම සඳහා උවමනාවක් තියෙන නව බලවේගයක් තමයි ජාතික ජන බලවේගය. එක ජයග්‍රහණය කිරීම සඳහා තමයි අපේ වගකීම. එනිසාම දෙනාම අපි එකතු වෙමු. මේ වැඩේ කරන්න පුළුවන්. මීට කලින් කන්සල ගාවට ඇවිල්ලා මේ විදිහට බලේ ඉල්ලුවනේ නේද? අපි ඇවිල්ලා අපිට පාර්ලිමේන්තුවේ යතුරු දෙන්න, පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීව ගාන ටිකක් වැඩි කරලා දෙන්න, අපිට පාර්ලිමේන්තුවේ රිමෝට් එක දෙන්න, අපේ ගාන ටිකක් පාර්ලිමේන්තුවේ වැඩි කරලා දෙන්න, අපේ පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු සංඛ්‍යාව ටිකක් වැඩි කරලා දෙන්න, විපක්ෂ ශක්තිමත් බලයක් දෙන්න. ඇයි? අපි මොනවා කිව්වත් ඒ වෙනකොට ජනතාව අපිට බලය දෙන්න සූදානම් වෙලා හිටියේ නැහැ. අපි දන්නෝ මේ වෙලාවේ. ඒ වල බලය දෙන්න සමහර විට ගෝඨාභය තෝරාගෙන හිටියා. සමහර විට රනිල් වික්‍රමසිංහ තෝරන් හිටියා. 2019, 2015, 2010, 2005 මේ කිසි අවස්ථාවක බලය ලබා දීම සඳහා අපිව තෝරාගෙන හිටියේ නැහැ. ජනතාව තෝරාගෙන හිටියේ එක්ක මහින්ද රාජපක්ෂ, එක්ක රනිල් වික්‍රමසිංහ, එක මෛත්‍රීපාල සිරිසේන, එක ගෝඨාභය රාජපක්ෂ. බලය ලබා දීම සඳහා අපිව තෝරාගෙන හිටියේ නැහැ. ජනතාව මොකද කරේ? අපිව බලාගෙන බලය ලබා දෙන්න තෝරාගෙන නැහැ. එහෙනම් එක ගෝඨාභය එන්න පුළුවන්, එක සජිත් එන්න පුළුවන්, එක මහින්ද රාජපක්ෂ එන්න පුළුවන්, එක මෛත්‍රීපාල එන්න පුළුවන්. ජනතාව බැලුවා මේ දෙන්නගෙන් අඩු නපුරු කවුද? ගෝඨාභයට වඩා අඩු නපුරද සජිත්, සජිත්ට වඩා අඩු නපුරද ගෝඨාභය? මුද අපි තරඟේ නැහැ. අපිට කතරයක් ගැහුවට අපි හැම බලය ගන්න සූදානම්කෝ නේද? බලය ලබා ගැනීම සඳහා
මාජන පෙළ ගහිලත් නැහැ. මොකද වෙන්නේ එතකොට? අඩු නපුර කියලා ඒගොල්ලෝ තෝරගත්තා. කමක් නැහැ මේ වෙලාවේදී. මොකද කවුරු හරි කෙනෙක් අපිට කතරේ ගැහුවා කියලා මේ වෙලාවේදී අපි බලයටපත් වෙන්නේ නැහැ. ඒ වෙලාව බලයටපත් වීම ඉඩ තිබුණ කාටද? එක්ක ගෝඨාභයට, එක්ක සජිත් ප්‍රේමදාසට. හැබැයි එදා එයාට ඡන්ද දුන්නට කමක් නැහැ. ඇයි? අපි බලය ගැනීම සඳහා වර්ධන වෙලා තිබුණේ නැහැ මහජනය තුද. හැබැයි මේ සැරේ නම් ඒක කරන්න බෑ. මේ සැරේ ජාතික ජන බලවේගය බලය ගැනීම සඳහා සූදානම් ව්‍යාපාරය මහජනයා ජාතික ජන බලවේගයට බලය ලබා දීම සඳහා සූදානම් වෙලා තියෙන අවස්ථාව. නිසා මේක තමයි අවස්ථාව. හරි, මේක තමයි අවස්ථාව. හැමදාම මේම අවස්ථා එන්නේ නැහැ. 2015 මේම අවස්ථාවක් තිබ්බේ නැහැ. 2019 තිබ්බේ නැහැ. 2005 තිබ්බේ නැහැ. 2010 තිබ්බේ නැහැ. තිබ්බද? තිබ්බේ නැණි. හැබැයි අන්න මෑත දශක ගණනාවකට පස්සේ ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලැබිලා තිබෙනවා. අත්තරිනවද? අත්තරිනවද? මේක තමයි අවස්ථාව. ගම් පිටින් අපි එකතු වෙමු. ගම් පිටින් අපි පොරබදමු. මේ දින කීපේ වැඩ කරමු. දැනටමත් වෙනස් වෙලා නැති කෙනෙක් ඉන්නවනම්, ජාතික ජන බලවේගයට සම්බන්ධ වෙලා නැති කෙනෙක් ඉන්නවනම්, ඒ හැම කෙනාම මුණ ගැහෙමු. මුණ ගැහිලා කතරලා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජන බලවේගය ජය කරමු. එවෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න, මැදිහත් වෙන්න, පෙරට වෙන්න කියලා මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා.